බෝල් ෆේස් පැත්තේ ගියා නම් කැම දෙනවා ආණ්ඩු පක්ෂ හැමෝටමද ඒක නිසා මගේ කතාව පටන් ගන්න කලින් මගේ කතාව පටන් ගන්න කලින් පළමුවෙන්ම මම මේ අවස්ථාවේ කියන්න ඕනේ සමින්ද ලක්ෂාන් කියලා ඒ නැති වෙච්චේ තරුණයාට මම ඉස්සෙල්ලා මගේ ශෝකය ප්‍රකාශ කරනවා සමින්ද ලක්ෂාන්ගේ තරුණයාව ඝාතනය කරපෙගෙන මගේ ශෝකය මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා ඇත්තට මේ අවස්ථාවේ රටේ මම දැක්කා Facebook හැමතැනම දැක්කා සාටකයෝ ඝාතකයෝ කියලා දාලා තියෙනවා මා දුක් වෙනවා කාලයක් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරු කතානායකතුමනි අභිමානයක් තියෙනවා මන්ත්‍රීවරු හැටියට මහජන නියෝජ්‍ය හැටියට අභිමානයක් තියෙනවා අපි දේශපාලනට ආවේ මහජන ඡන්දෙන් මහජන ඡන්දෙන් ආපු මිනිස්සු හැටියට ජනතාවට වග කියන්න ඕනේ කටවාගෙන ඉන්නවා ජනතාවගේ ඡන්දෙන් අපි ආවේ මේ වගේ හාල්පාරු විදියට ගෑස් පෝරාවේ සල්ලි වලට මේකේ කණ්ඩ ආවේ නැහැ කියන එකත් මට තියාගන්න ඕනේ ඒක වග කීමෙන් හරි ඔබතුමා කතා කරගෙන යන්න ඒක නිසා ඒ මම දැක්ක සමාජ මාධ්‍යයේ සාටකයෝ ඝාතකයෝ කියලා පෝස්ට් එකක් අතර සමාජ මාධ්‍ය දැක්කේ මම දුක් වෙනවා කාලයක් මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකරෙක් වශයෙන් මේ ඝාතකයෙක් එක්ක හිටපේක උතුරු නැගෙනහිරින්නේ ද්‍රවිඩ ජනතාව මේ ස්ටේට් ටෙරරිසම් මේ ආණ්ඩුවේ මර්ධනය ආණ්ඩුවේ මිනිමැරීම් 1980 ගණන් වල ඉඳන් මුණ දිලා තියෙන 1950 ගණන් වල ඉඳන් මුණ දිලා තියෙනවා යුද්ධයේ කාලේ අවසන් යුද්ධයේ කාලේ 2009 කොච්චරද මිනිස්සු ඝාතනය කරා ඒ වගේම තමයි ඊට පස්සේ අලුත්ගම දිගන මිනුවන්ගඩ මේ සියලු තැන්වල මුස්ලිම් ජනතාවත් එක්ක මුණ දුන්නා. හැබැයි ඒ දවස්වල මුළු ලංකාවම ඒක ගැන ඇඬුවේ නැහැ කියලා අද අපි දුක් වෙන්නේ නැහැ. එදා ලංකාවේ ජනතාව සියලු දෙනා මේකට එකතු වෙලා පෙළ ගැහුන්නේ නැහැ කියලා අද අපි දුක් වෙන්නේ නැහැ. හැබැයි අද ද්‍රවිඩ ජනතාව වශයෙන් අපි අද සිංහල ජනතාවත් එක්ක අපි හිටගෙන ඉන්නවා මේ ඝාතනය වෙනුවෙන්. මේ මිනිමෙරු වෙනුවෙන් අපි හිටගෙන ඉන්නවා. මෙතනින් එහාට මිනිස්සු මරන්න දෙන්න බෑ. ඊට අමතරව කතෝලික ජනතාවත් ඝාතනය කරා. කතෝලික ප්‍රජාව ඊස්ටර් ටැග් කරේ ඝාතනය කරා. මේ ආණ්ඩුව දන්නේ ඝාතනය කරන්න විතරයි. මේ ආණ්ඩුව දන්නේ මිනිහ මරන්න විතරයි. සිංහල කී දෙනෙක් මරලා තියනවද? ලසන්ත වික්‍රමතුංග මැරුවා. රතුපස්වල මිනිස්සු මැරුවා. වැලිකඩ බන්ධනාගාරයේ මිනිස්සු මැරුවා. දෙමළ මාධ්‍ය වේදින ඕනතරම් මැරුවා. මේ ආණ්ඩුව දන්නේ එක්කෝ මිනිහ මරන්න නැත්තම් මිනිහ මරපු පිට කට්ටියට නිදොස් කර නිදාස් ගන්න දන්නවා සුනිල් රත්නායක අවුරුදු 6ක දරුවෙක් ඇතුළු 5 දිනක මිනිහ මරපු සාජන් සුනිල් රත්නායකට පාඩම් කරා ජයමහා කියලා රොයල් පාක්කේ ඔළුව ගහලා මරපු මිනිහව පාඩම් කරා දුමින්ද සිල්වා පාඩම් කරා තව කී දෙනෙක් පාඩම් කරලා තියෙනවා ජනාධිපති සමාව දෙන්නේ ඊට අමතරව අද නඩු කීයක් නිදොස් කර නිදාස් කළා තියෙනවද අද නඩු කීයක් නිදොස් කළා අද ගිහිල්ලා සමාජ මාධ්‍යයේ නිදොස් කර නිදාස් කියලා ගැහුවොත් එනවා 20ක් විතර දැන් හරි ඒක නිසා ගෝ හෝම් ගෝටකගෙන ඔගලන් බලයට ආවේ මේ නඩු වලින් බේරෙන්නනේ දැන් නඩු ටිකෙන් බේරුණානේ දැන් ගෙදරෙන්න ජනතාව ඉල්ලන්නේ දැන් ගෙදරෙන්න කියලා ඒක නිසා මම මේ අවස්ථාවේ කියන්න ඕනේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාව අද ඉල්ලන්නේ මේ 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 දැන් අද ආර්ථික ප්‍රශ්න මේ කන්න බොන්න නැහැ ඩීසල් නැහැ පෙට්‍රල් නැහැ මේ වලට උතුරු නැගෙනහිර ජනතාව උද්ඝෝෂණ කරනවා ඊට අමතරව අපිට සුවිශේෂී වූ ප්‍රශ්න තියෙනවා පීටී එක හරහා අදටත් අද අපේ පොලිටිකල් ප්‍රිසනර්ස්ලා ඉන්නවා හිරේ අදටත් පීටී එක හරහා ළමයි අතරම් කර ගන්නවා අදටත් අතුරුදාන් වෙච්ච අම්මලා අද ගෝල් ෆේස් එකේ 10 වෙනි දවස 12 වෙනි දවස මං හිතන්නේ අතුරුදාන් වෙච්ච අම්මලා 1500ක් දවස් උද්ඝෝෂණය කරනවා හැබැයි අපි මේවා කියලා අපි අද කියන්නේ නැහැ ඒව වලට ඕගොල්ලන් සහයෝගය දුන්න නැති නිසා අපි මේකට සහයෝගය දෙන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ අපි මේකට සහයෝගය දෙනවා අපි උතුරු නැගෙන තම පිස්සෙල්ලම ගෝඨාභය මහත්තයා පැකිල උද්ඝෝෂණ පටන් ගත්තේ මොකද අපි දන්නවා මේක වෙන්නේ නැනවා කියලා මේ මිනිහ මරන්නේ ඇයි අපි දන්නවා අපි දැකලා තියෙනවා අපේ ජනතාව ඩිරෙක්ට්ලි මුණ දිලා දිනවා මේකට ඒක නිසා මතක තියාගන්නද මම දැක්කා ඊ ආණ්ඩු පක්ෂයෙන් ඇවිල්ලා දැන් මේ ස්වාධීන වෙච්ච අයිට කලින් අපේ හිටපු ජනාධිපතිතුමා තින්සා කියනවා එතුමා දාලා තිබ්බා Facebook එකේ මේ එතුමාගේ කාලය තුල කවුරුත් මැරුන්නේ නැහැ කියලා එතුමාගේ කාලේ දා බෝම්බ ගැහුවේ මේ ඔක්කොම හේතුව එතුමා තමයි 2018 ඔක්තෝබර් මාසේ පිටිපස්ස දොරේ මහින්ද රාජපක්ෂ අගමැති කරේ කවුද අද මේ විපක්ෂේ වාඩිලා ඉන්නවා බබා වගේ හිටපු ජනාධිපතිතුමා මේකට පළවෙනි බුහුණුවක් ගන්නවනේ එතුමා අද ඉන්නවා ඉස්සරහා ඊට අමතර අපි දැක්ක තව ප්‍රබලම ඇමති කෙනෙක් කියනවා කපුටාස් මොනාදෝ කියලා කිව්වා එතුමා තමයි මහතීර් මොහමඩුයි ලීකොන්ඩියු එකද රට හදනවා කිව්වේ කොහේද මහතීරුයි ලීකොන්ඩියුයි එතුමා තමයි කිව්වේ දැන් ඇවිල්ලා කියනවා කපුටා අර්ග කරා කපුටා මේක කරා කියලා කපුටා එනවා කියලා දැනන් හිටියේ නැද්ද විසරතු උස්සද්දි දැන්ද කපුටා හොඳ නැත්තේ දැන් එතුමා කියනවා සාටකේ දාගෙන පාරේ බහැල යන්න බැලු මිනිස්සුන්ට මම එතුමට අභියෝග කරනවා පුළුවන් නම් එතුමා සාටකයක් දාන්න නැහනේ පුළුවන් නම් යන්න ගෝල් ෆේස් පැත්තේ එතුමටත් යන්න බෑ පාරේ
එතුමා පාරේ ගියොත් ගෝල් ෆේස් එක ළඟ තමයි එතුමාලේ ඔක්කොම එකතු වෙලා පාවා දීලා චීනට වික්කේ පෝට් සිටි එක අන්න ඒක ඇල්ලේ එතුමාට පැඩල වැරෙන්න වෙන්න ගියානම් එතුමාටත් බෑ සාටකේ දාන කට්ටිය තර නෙවෙයි ඒගොල්ලන්ගේ හිටපු කාටවත් අද පාරේ බහලා යන්න බෑ